සර් මම නජීව දැනට ඉන්දියාවේ වැඩ කරන්නේ. මගේ ප්‍රශ්නය මට පොඩ්ඩක් පහදලා දෙනවද? පොට්ටපාදයේයි ව්‍යාපාදයේයි අතර වෙනස. ඔව්. පොට්ට කියන්නේ අන්ධයනේ. කාමච්ඡන්දේ කියන්නේ අන්ධ වෙන්නේ. එතකොට කාමච්ඡන්දයෙන් අන්ධ භවින් අන්ධ භවට යන එක පොට්ටපාද. ව්‍යාපාදයේ කියන්නේ බැයවන පාදය. අර පාදින් පාදට අපායෙන් අපායට යන එක ව්‍යාපාද. අඳුරෙන් අඳුරට යන එක කාමච්ඡන්දේ නිසා පොට්ටපාද. පහතින් පහතට පහළ ධාත්වයට ව්‍යාපාද. ව්‍යාපාද කියන්නේ බැය වෙන පාදය. පොට්ටපාද කියන්නේ අඳුරට යන පාදය. මේ දෙක පොට්ටපාද සූත්‍රයේ ව්‍යාපාද සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පාද දෙකක් විග්‍රහ කරලා තියෙනවා. මේ පුද්ගලයෙක් එක්කෝ පොට්ටපාද නිසා අඳුරෙන් අඳුරට යනවා, ව්‍යාපාද නිසා පහළින් පහළට අපායෙන් අපායට යනවා. ඒ දෙක තමයි පොට්ටපාද ව්‍යාපාද හැටියට සූත්‍ර දෙකක් හැටියටත් විග්‍රහ කරලා තියෙනවා. මේ දෙකෙම මිදී නිදහස් වෙන ආකාරය තමයි බුදුහාමුදුරුවෝ සූත්‍ර දෙකේම විග්‍රහ කරලා තියෙන්නේ. අඳුරෙන් මිදී නිදහස් වීම, කාමච්ඡන්දයෙන් මිදී නිදහස් වීම, නිකාමලාභී වීම, නෙක්ඛම්ම වීම, ව්‍යාපාදයෙන් මිදී නිදහස් වීම, මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා පැතිරීම. ඒක නිසා හිතේ අර මෙත්තානුසති, අසුභානුසති, මරණානුසති, බුද්ධානුසති හතර වඩනකොට ඔය පොට්ටපාද ව්‍යාපාද දෙකෙන්ම මිදී නිදහස් වෙන්න පුළුවන්. කාමච්ඡන්දයෙන්, ව්‍යාපාදයෙන්, තීන මිද්ධ, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා, පංචකාම නීවරණ ධර්ම වලින් මිදී නිදහස් වෙනවා. ඉතින් ඒක නිසා ඔය පංචකාම නීවරණ ධර්ම වල කාමච්ඡන්දේ නිසා පොට්ටපාද, ව්‍යාපාදේ නිසා ව්‍යාපාද, වැයපෙන පාදේ. මේ දෙක තමයි විග්‍රහ කරන්නේ. නිවන ආවරණය වෙන කරුණු දෙකයි තියෙන්නේ. දෙක තමයි කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි. ඒ දෙක තමයි ඔය පොට්ටපාද සහ ව්‍යාපාද හැටියට විග්‍රහ කරලා විස්තර කරලා තියෙන්නේ.